විභූතීන් සොපිරුණු අභිමානවත් රෝහණ දේශය ස්වභාව සෞන්දර්යයෙන්ද ඓතිහාසික උරුමයන්ගෙන්ද සංස්කෘතික සભ્યත්වෙන්ද අනූන වූ නිජ භූමියකි. උදේසන නැගින හිරු එළියත් හරිත වර්ණයත් ශක්තිමත් හිත් ඇති මිනිසුන්ගෙන් පරිපූර්ණ වූ දක්ෂිණ දේශය. ශ්‍රී ලංකාවේ සංවර්ධන කේන්ද්‍රස්ථාන කිහිපය අතුරින් දකුණු පළාත ප්‍රධාන ස්ථානයක් ලබා ගන්නවා. මෙහි ප්‍රධානතම මෙහෙයුම් කටයුතු ප්‍රධාන අමාත්‍යංශයේ යටතේ සිදුවනවා. මේ එපීටායිති දක්ෂිණ පායයි. දකුණු පළාත ප්‍රධාන අමාත්‍යංශයේ හැටියට අපේ තේමාව තමයි සෞභාග්‍යමත් දකුණ අභිමානිත් පෙරට ගියනේ. අපි ඒ සඳහා දකුණු පළාත සුවිශේෂී වැඩසටහන අනෙකුත් පළාත් අභිවමින් කටයුතු කරගෙන යනවා. ඒ වගේම දකුණු පළාත අනෙකුත් පළාත්වලින් ඉදිරියට ගේන්න අපි පළදායිතා තරගාවලියෙන් තුන්වරක්ම දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම අපි ලංකාවේ පළවෙනි වතාවට පළාත් අමාත්‍යාංශයක් ISO සහතිකය ලබා ගත්තා. මේ සියලුම දේවල් අපි කරන්නේ පළාත් ජනතාවගේ යහපත් අනාගතයක් බිහි කරන්න. ශ්‍රී ලංකාවේ හොඳම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය දක්ෂිණ දේශයෙන් දැක්ම කරගනිමින් ජාතික මෙහෙවරත් ජාතික පිළිවෙත් අනුයමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදනය සැලසුම්කරණය සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අනුබද්ධ ආයතන සමායෝජනයෙන් ඉබගේම අධීක්ෂණයෙන් දක්ෂිණ දේශයේ ප්‍රජාවට ප්‍රශස්ත සේවාවක් සම්පාදනය කිරීම මෙහෙවර කරගනිමින් දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යතුමන් ගරු ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමන්ගේ මඟ පෙන්වීමෙන් ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනතා සේවයට සෙබේ ලෙසම කැපවී ජන ජීවිතයේ නගා සිටුවීම උදෙසා තම නොමසුරු දායකත්වය ලබා දෙයි. පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දෙවරක්ම ජනතා ඡන්දෙන් තේරුණු මහජන නියෝජිතයෙක් හැටියට ගෙවිලිගේ වකවානුව තුළ අපි උපන් පළාතේ ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ වැඩ කොටසක් කරන්නට අපට පුළුවන්කම ලැබුණා. අපේ සියලු වැඩසටහන් අපි ක්‍රමවේද තුනකට ක්‍රියාවට නංවනවා. එකක් තමයි අපේ සම්පූර්ණ දූර කාලයේ පුරා දිව යන දීර්ඝ කාලීන සැලසුම්. දෙවැන්න මධ්‍යකාලීන සැලසුම්. තුන්වැන්න ජනතාවට ක්ෂණික සහන ලබා දෙන කෙටි කාලීන සැලසුම්. මේ වැඩසටහන් තුනම සමගාමීව එක විට පළාත තුළ අපි ක්‍රියාත්මක කරමු. මේ දී විශේෂයෙන් අපේ අමාත්‍යාංශයට අයිති වෙනම සෞඛ්‍ය අංශය ඒ යටතේ අපි දකුණු පළාතේ මව් සෞඛ්‍ය සමාජ වැඩපිළිවෙල සමාජිකාවන් 25,000ක් දකුණේ සෑම පවුල් සෞඛ්‍ය නිලධාරි කොට්ටාසයක්ම ආවරණය වන පරිදි අපත් සමග කටයුතු කරනවා ස්වේච්ඡාවෙන්. රෝග නිවාරණ කටයුතු සෞඛ්‍ය පණිවිඩය ගමට ගෙන යන්නට ඒ සියලු වැඩසටහන් අපි මව් සෞඛ්‍ය සමාජ හරහා කෙරෙනවා. සක්‍රීය සමාජික වන සමාජිකාවන් වෙනුවෙන් නිලැඳුමක් ලබලා දීලා ඒ උදවිය දකුණේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වැඩපිළිවෙලට අපි එකට එකතු කරගෙන සිටිනවා. අඩු ආදායම් ලාභී ප්‍රජාව වෙනුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීම සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ අදහසකට අනුව දෙත්පහන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් දකුණු පළාතේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ නිත් පහන් කරන්නට
ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණා. බෝ නමන රෝග පාලනය සඳහා විශාල සායන ප්‍රමාණයක් දකුණු පළාත පුරා පැවැත්වීම සහ රෝහල්වලට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් නවීන තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් සන්නත්ත කළේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසායි. ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කරමින් රටේ අනාගතයට විධිමත් දැනුමින් සන්නත්ත දූදරු බලකායක් දුරදක්නා නුවණින් යුතුව දක්ෂණ ජීවනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන දියත් කරමින් ඔවුන්ට ශක්තියක් වීම. ඒ වගේම ළමුන්ගේ ගද්‍ය, පද්‍ය, චිත්‍ර නිර්මාණාත්මකව සමාජගත කිරීමට ප්‍රධාන අමාත්‍යංශය විශේෂ රුකුලක් ලබා දීමට කටයුතු කිරීම. පාරම්පරික වෛද්‍ය ක්‍රම දේශීයත්වයට මුල් තැන ලබා දෙමින් දේශීයත්වය අගය කිරීම වෙනුවෙන් විවිධ රෝගයන් සුව කිරීම සඳහා පන්නරය ලබා දෙමින් අම්බලන්ගොඩ ආයුර්වේද රෝහල වැනි රෝහල් විශාල ප්‍රමාණයක් දක්ෂිණ ප්‍රදේශය තුළ සංවර්ධනය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන යොදමින් කටයුතු කළේ දේශීය වෙදකමට මූලිකත්වය ලබා දීම අරමුණු කරගනිමින්. ඒවා සමාජගත කරලීම ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා ප්‍රදර්ශන සංවිධානය කිරීම වැනි දෑ දක්ෂිණ දේශය පුරා සිදු කිරීම තුළින් අපේ දෑ දේශීයත්වය සමාජගත කිරීම සහ ජාත්‍යන්තරයට ගෙන යාමට ඔවුන් වනා පිටුවහලක් සැපයූවිය. දකුණු පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවා සැපීම සඳහා දායක වන කාර්ය මණ්ඩල ඇගීම හා අභිප්‍රේරණය කිරීම ආදී දේ දක්ෂිණ සුවවිරු සේවා හරහා ලබා දීම තුළින් ප්‍රදේශයේ ඉතා උනන්දුවෙන් ජනතා සේවය කරන රාජ්‍ය නිලධාරීන් දිරිමත් කිරීමක් සිදුවිය. එවගේම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සුව පූජා වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ භික්ෂූන් වහන්සේගේද නොමද ආශිර්වාදය සහ ඇගීමට ලක්ව තිබේ. එයින් නොනැවතී ජංගම සේවා ලෙස ලේ දන් දීමේ කඳවුරු පළාත පුරා ක්‍රියාත්මක කරමින් ජාතික වගකීම් තම කර මතට ගනිමින් ක්‍රියා කිරීමටත් ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු සේවක මඩුල්ල ඉතා කැපවීමෙන් ක්‍රියා කිරීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු වනවා. යශෝරාපුර සදර්ශ ගම්මානයයි පළාත් පාලන ක්ෂේත්‍රයේ සහ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මේ ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කරමින් සියලු පහසුකම් සහිත මාර්ග පද්ධති ජල විදුලිය සමග අංග සම්පූර්ණ නිවාස තනා දෙමින් මෙවැනි ව්‍යාපෘතීන් ජනතාවට දායාද කර ඇත. එමෙන්ම මේ ඔබ දකින තොටුපොළ තවත් නොබෝ දිනකින් සංචාරක ප්‍රවර්ධනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් ජනතාවට මූල්‍ය උත්පාදන මාර්ගයන් සැකසීම කෙරෙහි අවධානය යොමු කරවීම ප්‍රධාන අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් දුදුරේදීම සිදුවීමට නියමිතයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඒ මනාව තේරුම්ගත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාද සිල්වා මැතිතුමා පුස්තකාල පහසුකම් නංවාලීමට ඊලයි ප්‍රියවක් විද්‍යුත් පුස්තකාල පහසුකම් හරහා පුස්තකාල පහසුකම් ඕනෑම තැනක සිට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් විශේෂ කර්තව්‍යයන්ගෙන් එකක්. තම පරිසරයේද ඉවත දමන කසල ඉතා හොඳින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එවැනි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ඉදිකිරීම මෙන්ම ගෙබතුවල භෝගවලට හොඳ පළදාවක් ලැබීමට කසල ප්‍රතිචක්‍රීකරණය හරහා කොම්පෝස්ට් නිර්මාණය කරමි. ඒ කොම්පෝස්ට් ගෙබතුවල වවභෝග කරන ජනතාව අතර බෙදා දෙමින් එම ජනතාවට හොඳ අස්වැන්න
පිරිසිදු අසන්නක් ලබා ගැනීමට අවශ්‍යදී සම්පාදනය කරමි. පළාත් ප්‍රධාන අමාත්‍යාංශය විශාල මෙහෙයක් සිදු කරයි. මෙවැනි ප්‍රජාශාලා ඉදිකිරීම එවැගේම සාමූහිකත්වය සහ ක්‍රීඩාශීලීත්වය නංවාලීමට පළාත් පාලන ක්‍රීඩා උත්සවවෙනිදැ සංවිධාන කිරීම. එමෙන්ම පෙර පාසල් විධිමත්ව පවත්වා ගනිමින් ඒවාට සහයෝගය ලබා දීම. කුඩා දරුවන් සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒවාට සහයෝගය ලබා දීම. මරණ පරීක්ෂකවරුන්ගේ ධාරිතා සංවර්ධනය. එමෙන්ම ඊට නොදෙවිනි ලෙසම සමත මූල මණ්ඩලවල සමාජිකයන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීම හරහා ප්‍රධාන අමාත්‍යතුමන්ට සහ අමාත්‍යංශයට මහා සංඝරත්නයේ ආශිර්වාදයද නොමදව හිමිවිය. ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පොහොළිමේ සිටීම වලකාලමි. ඒ රිවිනිව නව තාක්ෂණය හරහා ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබට ආදායම් බලපත්‍රය ලබා ගැනීමට සලසාදීම විශේෂයි. මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරිය හරහාද ඔබට ඉතා ඉක්මන් සේවා ලබා ගැනීමට හැකිවීම සහ ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඔවුන් ඔබට අවශ්‍ය කාරණාව ඉතා ඉක්මනින් ඉටු කර දීම. විවිධ ස්ථානවලට ගොස් සිදු කරන බිල් ගෙවීම් කටයුතු වෙනිදා දකුණු පළාතේ ප්‍රධාන බස් නැවතුම් පළවල්වල සිට එකම ස්ථානයක් මගින් සිදු කිරීමට සේවාපිය සහරහා හැකිවීම තුළින් ජනතාවගේ කාලය ඉතුරු කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබීම. මේ සියලු කටයුතු වලදී අපට නායකත්වය දෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ දකුණු පළාත් අතිගරු ආණ්ඩුකාරවර ආචාර්ය හිම් කුමාර නානායක්කාර මැතිතුමා ප්‍රමුඛ, දකුණු පළාත් සභාවේ මගේ සහෝදර අමාත්‍ය මණ්ඩලය, ගරු මන්ත්‍රීතුමාලාත්, සමස්ත දකුණේ ජනතාවත්, විශේෂයෙන්ම ප්‍රධාන ලේකම්තුමා, අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන් ලබන සහයෝගයත් මා මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරන්නේ ඔවුන් සියලු දෙනාට කරන ගෞරවයක් උපහාරයක් වශයෙන්. දකුණේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට මා ඇතුළු අප කණ්ඩායමට ලබා දුන් බලය නිසි ලෙස ජනතාව වෙනුවෙන් මේ පාලන තන්ත්‍රය තුළම ක්‍රියාත්මක කිරීම මගේ එකම අභිප්‍රායයි. සෞභාග්‍යමත් දකුණ අපේ අභිමානයෙන් ඉදිරියට ගෙන. සොඳුරු සිරිනි දස දෙස සම්මාන අභිරුද කුරුලක උදාර භූමි දිනේය ජන පුරතන අභිමානි දිනේ දකුණුලක විජය තුකුමි දිනේ දකුණුලක විජය තුකුමි දකුණු රක නේත්‍රාකර්ෂණීය පරිසර පද්ධතියෙන් හිමි ඉතා අලංකාර පළාතක්. එම ස්ථානවලට කොතරම් අප ගියත් එම ස්ථානවලින් මිදෙන්නට අපට සිත දෙන්නේ නැහැ. ඒ තරම්ම ඒ ස්ථාන නේත්‍රාකර්ෂණීයයි. විශේෂයෙන්ම දකුණු ලක මුහුදු තීරය මේ අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මේ අතර දක්ෂිණ පුරවරයේ සංචාරය කිරීමට වැදගත්ම ස්ථානයක් ලෙස මදුනාගල හැඳින්විය හැකියි. උනුදිය උල්පත් වලින් ජලය නෑමට විශාල දේශීය විදේශීය සංචාරකයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණෙනවා. ඒ වගේම එම උනුදිය උල්පත් වල පහස ලැබනවා මෙන්ම එම ස්ථානයේ නවාතැන් පහසුකම් ගැනීමටද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය සංචාරක බංගලාවක් එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් අම්බලන්ගොඩ පළාතේ වෙස් මුහුණු සංරක්ෂණය කිරීම සඳහා පාරම්පරික කලා කෞතුකාගාරයක් නිර්මාණය කිරීම,
ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රතිපාදන මත දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලදී. සංචාරක ක්ෂේත්‍රයේ යටතේ කොග්ගල හෝටල් පාසල දකුණට විශාල අභිමානයක්. එහි ළමුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඔවුන්ව දිරිමත් කිරීමක් ලෙස හැඳින්විය හැකි. මේ සියලු දේ අතර සාහිත්‍යයට විශාල තැනක් ලබා දෙනවා. පළාතේ කවි කිවිදියන්ගේ කාව්‍ය නිර්මාණ එළිදැක්වීම සඳහා දක්ෂිණ කාව්‍ය මංජරි රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයින් විභාග සඳහා උපකාරක ග්‍රන්ථයක් ලෙස මෙහෙවර ශික්ෂා ග්‍රන්ථයේ එළිදැක්වීම සිදු කෙරුණා. මෙම ග්‍රන්ථය ප්‍රධානය කළේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාටයි. එය පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේරාද සිල්වාමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සුව දිවියට හෙළ ඔසු හෙළ වෙදකම ජනතාව වෙත රැගෙන යාම සහ සංරක්ෂණය කිරීම වෙනුවෙන් නිර්මාණය කළ ග්‍රන්ථයක්. හදිසි මරණ පරීක්ෂකවරුන් වෙත උපකාරක ග්‍රන්ථයක් ලෙස මුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අධිකරණ වෛද්‍ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා විසින් රචනා කළ මරණ පරීක්ෂණ ක්‍රමවේද. වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා ප්‍රින්සිපල් ඔෆ් මෙඩිකල් ලෝ යුග දිවියට පිවිසෙන තුරුණු පිරිස සඳහා මඟ පෙන්වීමක් ලෙස පති පතිනී ප්‍රහර්ෂා සිංගිති දූදරුවන් වෙනුවෙන් දක්ෂිණ සිංගිති සර ග්‍රන්ථයේ එළිදැක්වුණේ කුඩා දූදරුවන්ට අනාගතය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරමින්. මෙවැනි විශාල දෙයක් සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් දකුණු පළාත් සභාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ සියලුම කාර්යයන් භාරදී අපේ ගත් ප්‍රධානමතුමා අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපිව ධෛර්යමත් කරා. අපි අනෙකුත් පළාත් සභා අභිවෘද්ධි ඉදිරියට ඇවිදින සුවිශේෂී වැඩසටහන් දකුණු පළාත් සභා තුළ ක්‍රියාත්මක කිරීම තුළින් අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. අපේ අධිෂ්ඨානය තියෙන්නේ සුවිශේෂී වැඩසටහන් තුළින් ඉදිරියෙන් දකුණු පළාත් සභාව තියෙන එක. ඒ වගේම තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රථම ස්ථානය ලබා ගන්න ඵලදායිතාවෙන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සරණ සම්මානය අරගෙන ප්‍රාර්ථ ජනතාවට වඩාත් කාර්යක්ෂම පරිණාමසියයක් ලබා දෙන්න.